ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබට සුබ දවසක් වේවා. වාසනාවන්ත ජයග්‍රාහී සමාදානෙන් පිරුණා වූ වාසනාවන්ත දවසක් වේවා. අද දවසේ ශුද්ධ බයිබලයේ ශුද්ධ යොහාන් 14 වන පරිච්ඡේදයේ 27 වන පදය ඔබට ලැබෙන්නා වූ ආශිර්වාද වචනයයි. නුඹලා වෙත සමාදානයේ තබා යමි. මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නක් මෙන් නොවේ. නුඹලාගේ සිත් නොකලඹෙන්නටවත් බය වෙන්නටත් නොදෙල්ලා. හාලෙලුයා. ප්‍රේමවන්ත දේව දරුවනේ, ස්වාමින් වහන්සේ නුඹට කියනවා, මම නුඹලට දෙන සමාදානය මේ ලෝකේ දෙන සමාදානයට සමාදාන කරන්නට එපා කියලා. අපි ගොඩක් වෙලාවට ලෝකෙන් සමාදානය හොයනවා. කාරණාව තව කෙනෙකුට ගිහින් කතා කරලා, එහෙම නැත්නම් ස්ථානයකට ගිහිල්ලා ලෝකේ කාරණාත් එක්ක සම්බන්ධ වෙලා අපේ සිත නොදැනීම කැළඹිලා භීතියටපත් වෙලා ලෝකේ සමාදානය නුඹ කෙරෙහි ආවොත් නුඹ සිටින්නේ කැළඹිල්ලෙන් බයෙන්. මොන මොහොතේ මොනතයක් වෙයිද කියලා. නමුත් නුඹලා වෙත සමාදානය තබා යමි. මා දෙන්නා වූ සමාදානය ලෝකෙන් දෙන්නා වූ සමාදානය මෙන් නොවේ යයි ස්වාමින් වහන්සේ කියන කල අපි ඒ සමාදානය උරුම කරගන්නට සූදානම්ද? උන්වහන්සේ සමග ජීවත් වෙලා, උන්වහන්සේගේ වචනය අනුව හැසිරිලා කතා කරලා අපි හොඳ සුභාරංචියක් වෙලා, හොඳ සාක්ෂියක් වෙලා අපි තුල උන්වහන්සේ තබාගිය සමාදානය ඇති කරගෙන තිබෙනවාද? නුඹලා වෙත තබා යන්නා වූ කිව්වා වූ ඒ සමාදානය අද දවසේ ඔබ සිතලා බලන්න ඔබ තුල තිබෙනවද? එසේ නම් ඔබ ප්‍රශ්නයක් ආවම කැළඹෙන්නේ නැහැ, බය වෙන්නේ නැහැ, ඔබ තව කෙනෙක් ළඟට දුවගෙන යන්නේ නැහැ. අපි අද දවසේ සමාදානයේ ඉල්ලමු. පියාණනේ, ඔබ වහන්සේගේ සමාදානය මා තුල තබන්න. ප්‍රේමවන්ත දෙවි පියාණන් වහන්ස, අද දවසේ ඔබගේ පාමුලේ අපි එකිනෙකාගේ ඒ ස්ථීර වූ සමාදානය වෙනුවෙන්, ඒ නොකැළඹෙන්නා වූ භීතියටපත් නොවෙන්නා වූ සමාදානය වෙනුවෙන් අපි යාක්ෂා කරනවා. ස්වාමිනි, ඒ ලෝකේ දෙන්නා වූ සමාදානය මෙන් නොව සදාකාලික වූ ස්ථීර සමාදානයෙන් අපව පිරෙව්ව මැනව. හාලෙලුයා. අද දවසත් ඔබට ඉතාමත් අලංකාර වාසනාවන්ත සමාදානයෙන් පිරුණා වූ ආශිර්වාදමත් දවසක් වේවා.